আর আপনি ইয়ে শুরু করেছেন আদা পাটান গাড়ি দেন ইয়ে মাঠে ওয়ার সিংহল পাকিস্তানের দিকে তারান বেরি আপনি আপনার এই মাঠ দেখবা সিংহল কত দাঁড় হয়ে গেল সিংহল ইয়ে কত গাড়ি সিংহল লিয়ান করতে কারণ হ্যাঁ সিংহল লিয়ান করতে এই যে আপনি ওই আলা আর রৌকড়ে কাপান আগে এই ছেদ করতে নেদ আপনি দেখেন এটা তারা লিভার আছে রৌকড়ে কাপান এই গোড়া কাপি এটা ব্যাড করা ই আকাল বি মাস করা রৌকড়ে কাপান আগে কটতে নেদ এনা আপিট তিন ইলাঙ্গ আপিট সিন্ধুক তিন সিন্ধুক তবে আপনি বলুন যে সিন্ধু আমি বলবো আহান্ন পুরুয়ান ওই দিকে কিলা আমরা ট্রাই এটা দেন না ইট কালি না আপনি সিন্ধু টুকটাক নেই যে বলুন কোন দিকে কিলা মানে পেন্ড না বেন্ড মে সিন্ধু টাক গানো টিক গানো টিকাক খানো দরাওয়া খানো බල ඉතින් තියෙන්නේ අනේ ඊට කලින් සින්දුවක් තියෙන මෙන්න මේක පුතේ සින්දු දෙකක් තියෙන්නේ අපිට හොඳද මේ කොටු ඇටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා ගෙදර නිතර දඹර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතලා චන්ඩියා කොටු ඇටිච්ච පුංචි සරම ඔව් බලන්නකො සෙල්ලම් ගයක් මා විනෝදයෙන් සදයි ඒවා කඩා පෙරලලා දමා දුවයි සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි ආයිමත් තියෙන කොටු වැටිච්ච නේද මේ මල්ලි කරන දේවල් බලන්න සෙල්ලම් ගයක් මම විනෝදයෙන් හදනකොට ඒවා කඩා පෙරලලා දමා දුවනවා ඒ කියන්නේ දඟ වැඩ කරන්නේ නේද සීනි බෝල කන්න සල්ලි හිල්ලලා හඬයි වසයි හරි දඟයි වසයි කියන්නේ එයා ටිකක් වසයි කියලා කියන්නේ අපිට කරදර කරන ඒ කියන්නේ එයා ටිකක් තරහ ගන්නෝ නේද වසයි හරි දඟයි වසයි දඟයි පාසල් ගොසින් බෑග් එකක් අතින් අරන් ගල් කූරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන් පාසල් ගොසින් බෑග් එකක් උත් අතින් අරගෙන ගල් කූරකුත් අරගෙන එනවා ඒ මේ ගල් කූරක් ගැන පුතේ මෙතන අපි ඔයාලා හිතමු පැන්සලක් කියලා දැන් ඉස්සරම කාලේ ලිව්වේ ගල් කූරේ දැන් පැන්සලෙන් නේද ඔයාලියන් පැන්සලෙන් පුංචි ගීත පුංචි කමට කියයි ආදරෙන් නටයි සන්තෝෂින් මල්ලියා රත්තරනේ කොහොම වුණත් මේ අක්කා මල්ලිට ආදර ඒකනේ මල්ලියා රත්තරන් කිය මල්ලි සරමක් තමයි ඇඳගෙන ඉන්නේ හොඳයි නැවතත් බලන්න ඔයාලා හිතය ප්‍රශ්න කිහිපයක් අහන්නම් ඔයාල උත්තර දෙන්න මේ ගීතේ පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම් මල්ලි සල්ලි ඉල්ලන්නේ මොකටද මේක ප්‍රශ්නයක් සීනි බෝල කන්න සීනි බෝල කන්න මල්ලි කරන්නේ
කියන්න මල්ලි කරන දඟවැන්න මල්ලි කරන මොකද්දද එල්ලම් ගියා එල්ලම් මොකද්දද එල්ලම් කඩා තමයි කඩාද මේ මේ මම සාදන එල්ලම් ගියා කඩාද අනිත්ේ ඕන මෙහෙම ලියන්න පුළුවන් සීනි බෝල කන්න සල්ලි ඉල්ලා ඇඳීම තව දඟ වැටා හොඳයි මේ වගේ කියන්නේ මේ වල හෙන්නේ ඔව් මල්ලි මේ වල හෙන්නේ සෑමෝනේ පොතද කරන්නේ ඉන්න පොතේ හොඳද ඉන්න පොතේ හරි ඔයාලා මේ ප්‍රශ්න කීපයක් ලියන අතරේ මම ගීතේ පෙන්වන්නම් හොඳද මම සින්දුව පෙන්වන්නම් ඔයාලා ප්‍රශ්න කීපයක් ලියන අතරේ උඩට වැඩි දෙකක් මෙකට ගෙරෙනවනේ හරි එහෙනම් මේ සින්දුව අලවන්න පුතේ ඔයාලා ඉඳ තියන්න හොඳද මේ සින්දුව අලවන්න මල්ලි ඇඳගෙන සිටින්නේ කුමක්ද? මල්ලි ඇඳගෙන සිටින්නේ කුමක්ද? හරි මේ ප්‍රශ්නේ දෙන උත්තරය ලියන්න ඔයාලා. මේ සින්දුව පේනවද බලන්න ඕන ඇහෙනවද ඔබ නැසෙ මොකද නැන්නේ තගේ ලැප්ටොප් එකේ විතරයි පේන්නේ
सिंधु है ना नासर नासर पेनवा नासर सिंधु पेनवा ए नासर हाटवत पेन ने नासर नासर अपोडा किन मम इन हदा गन अरे अपी आई बान मल्ली कराने कुमाक्त सेल्लाम गया सैदू विट मल्ली कराने कुमाक्त उत्तर सेल्लांगे कडीम ओह सेल्लांगे खड़ा बिंद देवी नेता सेल्लांगे खड़ा देवी हमने पूरे कराने का बोलने के लिए तैयार है पूरे नहीं नहीं प्रश्न तुनवाश्न
ලියන්න එපා හොඳද මල්ලි සල්ලි ඉල්ලන්නේ කුමටද මම ඉස්සෙල්ලත් ඇහුවේ සීනි බෝල කන්නනේ බෝල කන්න උන්ටි සීනි බෝල කන්න තමයි උන්ටි ගීත ගයමින් මොකද්ද මේ කුමක්ද උන්ටි ගීත ගායනා කරමින් මල්ලි කරන්නේ කුමක්ද ගායනා කරමින් මල්ලි මොකක් කරනවද කියලා मल्ली තව ප්‍රශ්න අහන්න පුළුවන් මම මේකෙන් තවත් ප්‍රශ්න ටිකක් අහන්නම් අයි මේ වචන ගැන ප්‍රශ්න අහන්න පුළුවන් නේ සංකීර්ණ දුන්නද මොකක්වත් ගහන්න දෙලියන්න දුන්නද මොකක්වත් ඔව් නෑ නෑ දෙයල් දුන්නේ නෑ මෙන්න මේ වගේ ප්‍රශ්න මට අහන්න පුළුවන් හොඳද මෙන්න මේ වගේ ඒවා අහන්නත් පුළුවන් මම බලන්න ආයිමත් මම මේ වගේ ප්‍රශ්න තමයි මේකෙන් අහන්නේ සංඥක අකුරු තිබෙන වචන දෙකක් ලියන්න. ඒකට වල් ලියන්න පුළුවන් ඔය. දංග කියන වචනේ ලියන්න පුළුවන් නේද? දංගයි කියන එක ලියන්න පුළුවන්. ඕනනම් ඔව් තව ලියන්න පුළුවන්. තව සංඥක අකුරු තියෙන වචන. ඔව් සිතාශ මොකද කරන්නේ? තව එකක් තියෙනවා මෙතන ඇඳන්. නේද? සංඥක අකුරු දින වචන ලංගින් ඉඳන් ඔව් ලංගින් ඉඳන් හොඳයි කියන එක පුළුවා හොඳයි right ඊළඟට තාම මේ වගේ ප්‍රශ්නයක් වන් මම අහනවා මූර්ධජ අකුරු තිබෙන වචන දෙකක් කියන්න කියලා සොයා ලියන්න මූර්ධජ මෙතන මූර්ධජ නයන්න තියෙනවා චණ්ඩියා කියන එකේනේ ආයිමත් පුළුවා මූර්ධජ ලයන්න තියෙන මේ තියෙන ලංගින් කියන එක ලංගින් මූර්ධජ ලයන්න ඒ වගේ ප්‍රශ්න අහන්නත් පුළුවන් පෙරලලා ඕන පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්නත් පුළුවන් මම මේ අහනවා මොකද මම ගෙදර වැඩවල ටික දෙන්නම් විරුද්ධාර්ථ පද ලියන්න නේද ලොකු කියන එකට විරුද්ධාර්ථ පදේ මේ තියෙන උංචි නේද උංචි ඔව් ඒ වගේ ප්‍රශ්න අහන්නත් පුළුවන් ඊට පස්සේ ඕනනම් නරකයි කියන එකට විරුද්ධාර්ථ පදය හොඳයි නේද ඔව් ඒක ප්‍රශ්න මම අහන්නේ හරි දුකි කියන එකට විරුද්ධාර්ථ පදයක් මේ තියෙන දුකි කියන එකට විරුද්ධාර්ථ පදයක් සන්තෝෂය නැත්නම් සන්තෝෂි හරි එවැනි ප්‍රශ්න මේකෙන් අහන්න පුළුවන් හරි ඊළඟට සිතාශ මේකට මේ අත තියෙනවා ඊළඟට පුතේ මෙන්න මේක බලන්න ඔයාලා මෙන්න මේ කොටස බලන්න මේක ඔයාලට පේනවනේ හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද මරහන් තුලින් තෝරන්න කියලා තියෙන මේ අම්මලි ඉරිවැටුම් සර්මක් ඇඳගෙන නටයි හරිද වැරදිද හරිනේ හරි මල්ලි ඉරිවැඳුණු සරමක් ඇඳගෙන නටයි හරිද වැරදිද ඉරි ඉරි ඉරිද කොටුද තියෙන්නේ කොටු නේද එහෙනම් වැරදි මල්ලි ගෙදර නිතරම ගඹර කරයි ඔය එක නම් හරි පළතුරු කෑමට මල්ලි සල්ලි ඉල්ලයි වැරදි නේද පැන්සලක් අරන් නැවිත් මල්ලි ඉඳගනි පැන්සලක් අරගෙන ඉන්නේ නෑ නේද පැන්සලක් නෙමෙයි ගල් කූරක් අරගෙන ඉන්නේ මල්ලි දඟවුණත් හරිම හොඳයි ඔව් මල්ලි දඟවුණත් හරිම හොඳයි ඒක හරි හොඳයි මේක මම වාට ගෙදර වැඩවලට එවන්නම් ගෙදර වැඩවලට ඉදිට එවන්න මෙන්න අපේ ඊළඟ ගීතය මේ බලන්න ඊළඟ ගීතය තක් ගන්නවා ටික ගන්නවා ටිකක් කනවා දොරවක් ඔව් උණු කිල්ලොට යක් අරගෙන සීයා බුලත් විත හපනවා සීයා ගැන තියෙන්නේ उनकी लोटया उनकी लोटया
අපි හිතන්න පොඩි පැසක් වගේ එකක් එහෙම නැත්නම් පොඩි වාදනයක් කියලා අපි කියමු ඒ වගේ කුණු පිල්ලෝටයක් අරගෙන සීයා බුලත් පිට හපනවා අනේ සීයේ අමල් විසෝ කතන්දරේ කියන්නකෝ ආ සීයාගෙන් අමල් විසෝ කතන්දරේ කියන්න කියලා පොඩි ළමයි රංචුවක් වෙන්න ඇති මේක ඒ ටික කියන්න आसन ඉස්සර රජ කතා කියනවා කුංචි අපි ආස කරන ඉස්සර රජවරුන්ගේ කතා කියන. ගේ පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදානම්. ගේ පිල උඩ. ගේ පිල කියන්නේ ඔයාලා ස්තෝපුව තියනවලු. ඉස්සර කාලේ වලුන පිල තිබුණේ ස්තෝපුව. ඒක පුතේ මේ මැටි වලින් හදලා තියෙන මේ වාඩි වෙන්න පුළුවන් පොඩි ගෙදර ස්ටෝප්ව දෙපැත්තේ තමයි ඒක තිබුණේ පිළ. දැන් ඒකේ වාඩි වෙන්නත් පුළුවන්. කැමති නම් නිදා ගන්නත් පුළුවන්. ගෙයි පිළ උඩ ඒක පැදුරක් කියලා තිබුණා. ගෙයි පිළ උඩ පැදුරේ නම් සීයා හරි සැපට නිදාගෙන ඉන්නවා. ඒ කියන්නේ හොඳට නිදාගෙන ඉන්නවා. ටක් ගන්නවා ටික් ගන්නවා. ටිකක් ගන්නවා දොරවල්. ඒ ටක් ගන්නවා ටික් ගන්නවා අර පිල්ලෝටය අරින වහන සද්ද තමයි ඒ ඇහෙන්නේ. ටක් ටික් ගාන අරිනව වහනවා ටිකක් කනව දොර වහනවා කියන්නේ පිල්ලෝටේ වහන. හරි. පොයේ දාට සීල් අරගෙන තිස්සෙම බණ පදහනවා. පොයේ දාට සීය මොකද කරන්නේ? සීල් ගන්නවා. තිස්සෙම කියන්නේ හැම තිස්සෙම කියන්නේ. විතරම බණ පදහන බණ අහන. රැට රැට දොම් දොමි කිතේ කුංචි රබන් පද කියනවා. රැට එහෙම සීයා මේ පොඩි රබන් පදයක් තිබුණ කියනවා ලස්සන. කපන් පද වල අරහල තියෙනවනේ නේ කුඩ පල ගත්තත් වටක්කා බිම පල ගත්තත් වටක්කා අනේ වගේ කපන් පද ගෙයි පිල කුඩ පැදුරේ ඉලන් සීයා හරි සැපට නිදා මේ ගීතයක් පුතේ මම ඔයාලට දාන්නම් අදම දානවානේ මේ දැම්මම බලන්න පුළුවන් එක තා පන්ති වුණාට පස්සේ අපිට බලන්න පුළුවන් වෙයි හරිද මම ඒක දාන්නම් මේ ගීතයක් තියෙන ඔයාලට නිකත් ලස්සන ගීතයක් නේද? පොඩ්ඩක් බලන්න බෝඩ් එක දිහා. ඔයාලා මේ ගීතය මේ නරඹනකොට මේක තේරෙන්නේ. ඒකේ පින්තූර ටිකක් දිනවා වීඩියෝස්. එතකොට ඒක ඔයාලට තේරෙන්නේ කොහොමද? මෙයා මේ ස්ටෙප් කියන්නේ. මේ අත් පිළ කියන්නේ දැන් අපිට මේ සර්කාරී දේවල් मैंने खतांगर
තියෙන ප්‍රශ්න. 100ගේ නැසීමට බලාපොරොත්තු වන කතාවේ නම කුමක්ද? මේ ළමයි 100ගෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ. අමල් බිසෝ කතාවනේ. 100ගේ ඉනවට බැඳ තිබෙන්නේ කුමක්ද? හවඩිය. ඒක හවඩිය කියන එක පුතේ සමහර විට රිදී වලින් හදලා තියෙන පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අය රිදී වලින් තමයි හදලා තියෙන්නේ. යකඩ වලින්ත් ඒ වෙනු හදන්න පුළුවන්. කිල්ලෝටයක් එහෙමයි. කුරු කිල්ලෝටය බොහෝ වෙලාවට රිදී වලින් හදනවා. එහෙම නැත්නම් තඹ වලින් හදනවා. මේ විදිහට හදලා තියෙන්න පුළුවන්. මේක ලස්සනට කැටයම් කරන හදලා තියෙන එකක් තියෙන ඉස්සර කාලේ ඒක වටිනවා පොර. කතා පැවසීමට සීයා වාඩි වෙන්නේ කොහෙද? පිළවුඩ. සීයා පොය දාට කරන්නේ කුමක්ද? පණ ඇසීම. ඉතින් ඒ වගේ ඔයාලට ඒවට උත්තර ලියන්න පුළුවන්. මෙන්න ඒකෙත් තියෙන මේ ඉස්තනෙහිලියා වාක්‍ය සම්පූර්ණ කරන්න. සීයා මුල්කිල්ලෝට අරගෙන ඉස්තනට දාන්න ඕන සුදුසු වචනේ. වාක්‍යයේ දෙක බුලත් පිටන. යහපත්. ඔතන මේ යා මුරුකිල්ලෝට අරගෙන ඔව් වග්ගෙඩියද බුලත් පිටද දාන්න බුලත් පිට ඈ ඔව් මුරුකිල්ලෝට අරගෙන බුලත් පිට හපක් නේද බුලත් පිටට මොනවද පුතේ උපමා වෙන්නේ බුලත් තෝන නේද කුවක් කුමුවෝ නේද දුම් කොළවෝ ඒවා අරගෙන තමයි එකට එක දාලා ඉතින් පස්සේ වංගෙඩි දාලා ඒවා කොටනවා නේ ඕනනම් ඒව රස වෙන්න තව තව දේවල් දානවා අර ඊළඟට සීයා ඉනවට කවඩියක් වන්දිදි නේ සීයා පොය දාට සිල් ගන්නවද අඹ කඩනවද සිල් ගන්නවා ඔව් සිල් ගන්න ඉතුරු පියදිය ඔව් මුලක් පිට දාන්න පුළුවන් ඉඳු පියදිය රජකාලේ කතාන්තර ළමයින්ට කියලා දෙන්න. ඒක නිසා මේ ළමයි හරි කැමති මේ සීයා. හොඳයි. ඉතින් ওই වගේ ප්‍රශ්න තමයි අපිට ඔයාලට මම අහන්නේ. මේ විදිහට මේ පාඩම ඉතින් මේ කොටස් ටික ඉතින් ඉවරයි. හොඳද? ඒ ඡේද ටිකක් දැන් ඔයාලා කරානේ. ඡේද ටිකයි ඊපස්සේ ඊට දෙකේ මේ ටික ඉවර වෙනවා. අලුත් පාඩම් කොටසකට යන්න. ඒක අපි ලබන සතියේ කරමු. ගෙදර වැඩවලට මම ඔය කොටස ඔයාලට ඉවන්. ආයි මොකද්ද උනා? ඔව්. එහෙනම් අපි පරිසරයේ පොත ගනිමු. පරිසරයේ පොත ගනිමු. සිංහල පොත ඔතනින්ම නේද? වහලා තියන්න ඔකේ වැඩිතුරු වැඩි ටික. ඉවන්න. අන්න පරිසරයේ පොත කොහෙද? පරිසරයේ පොත ගන්න. දිනේ ලියන්නද අපි ගිය සතියේ කරපු ටික නැවතත් බලන්න. දැන් ඔයාලා මේ පැලෑටිහා ගස්වැල් පාඩමේ නේද
මලක කොටස් ඒ ටික දැන් ඔයාලා දන්නවා අර කූඩලු වලින් ඒ නේද ඒකත් අපි නිරීක්ෂණය කරලා තියෙන්නේ මොකක්ද ක්‍රියාකාරකමනේ මල් වර්ණවත් වූයේ කොහොමද ඊට පස්සේ මම ගිය සතියේ දුන්නා ඒ පොඩි ක්‍රියාකාරකමක් කරන්න ඔයාලට නේද පොඩි ක්‍රියාකාරකමක් කරන්න දුන්නා ඒකත් ඔයාලා කරන්න ඇති නේද ශාකයි සතුන් අතර සම්බන්ධය ඔයාලා බැලුවා නේද ගිය සතියේ ශාක සහ සතුන් අතර සම්බන්ධතාවය ඒකෙත් මම ඔයාලට දීලා ඇති මේ ගෙදර වැඩ ටිකකුත් දුන්නා නේද හරි අවසානයේ ඔයාලා ලියන්නත් ඇති ආ මම කවුරු හරි කියන අවසානයේදම ලියලා තියෙන මොකක්ද लिंक खाली वरुण लिंक दाँडना पांच इन्ना